ටවුන් එකේ විෂංකයාකට ගියානම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. නෝ ඔය ජනාධිපතිවරණ ප්‍රශ්නේත් මේ UNP එකෙන් ගෙනාවු දෙයන්නේ. ඔය UNP එකෙන් අරගෙන ආපු කාරණය. UNP එක බැලුවම මේ කඳවුර කොහොම හරි බෙදන්න ඕන. දැන් මෙයාලට මේ ජනාධිපතිතුමායි මහින්ද රාජපක්ෂ මහත්තයා එකතු වීම පුදුම හිසේරදයක්. මේ කොහොම හරි කඩන්න ඕන කියලා ඉතින්. ඉතින් ජනාධිපතිවරණයක් ගැන අද අපි කතාවත් කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරණයක් තමයි එන ලකුණුත් නැහැ. ජනවාරි 8න් පස්සේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරව ගන්න යන්නේ එක්සත් ජාතික පක්ෂය. එයාලා හිතනවා එයාලට වාසිතාගිත තත්ත්වයක කියලා. හැබැයි අර්බුදයේ තියෙන්නේ පාර්ලිමේන්තුවේනේ. ඉතින් අලුත් හිතන්නකෝ ජනාධිපතිවරණයක් යනවා. අලුත් පාර්ලිමේ අලුත් ජනාධිපතිවරයෙක් බිහි වෙනවා. පාර්ලිමේන්තුව ප්‍රසවිසදනවද? පාර්ලිමේන්තුව විසිරවන්න බෑ කියලා කියන අතරමාරක් යනවා. මම නම් හිතනවා මාස 3-4කට වඩා මේ ආණ්ඩුවට යන්න බෑ.